තට ම අත ්‍රීවබූති අපට ආඩම්බරයක් අපිට ගෞරවයක් හැබැයි අප පාවිච්චි කරන්න ඕනි ඒක විකුණංකාල චන්දගණඩ නෙමින්. අපේ අනාගතය ගොඩනගන්න ඒ අතීත ශ්‍රීවබූතියේ නිර්මාණයන් ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ජවය ශක්තිය කැපවීීම. අපේ රට ගො ගොඩනගන්න අපි යොදාගන්නවා. අන්නේ අර්ථෙන් අපි අතීත ශ්‍රීවභූතිය. අපේ දේශපාලනයේ අනාගත ගොඩනැගීම වෙනුවෙන්. පේ විතයට ගන්න එහෙම නැතුව අතීත්ත ශ්‍රීභූතිය ගැන කතා කළ පමණින්රට ගොඩ යන්නේ ගොඩයනොනම් ගොඩ ඇන්ඩ පැනෙද. විහාර්මා දේවාව අනූහතරේ. විහාර්මාදී මේ දවස අලුත්තිෙන් වැඩ අපිට විරුද්ධ චන්ද්‍රක බණඩරණයක. අනුහතරයා විහාර්මාදී එයා මේ දවස්සල අහුමුළුවල තැන්තැන්වල ගොුණු ගුණු එකතු කරනවා මාලිමහු බලට නො හ අවත්තිවරයි අපි ප ශ්‍ර ලක නිදහස් පක්ේ ගොඩ ග්ඩට්‍රයි කර. ගල්ලාසන ැන්තැන්වලගේ ල කට්ටියකතු කල්ලා ොළොඹත්වය සහරය එකතු කල්ලා පොඩි පොඩි මීටීින් තියෙන. කියයලා දැම් බරනවා අ ඒගොල්ලන්ගේ පැවත්ව බිඳවැට කියලා බයි වෙලා නැත්තම් මේ වයිස්ටගල්ල පිෂ්නාා මර්රගර ජනාද විද්ධූරයත්තාවව සංවෙලා පැත්තකටල්ලා ඉන්නෝඩි කාලයන ඉන්න. එනවා ආපහු අපිට විරුද්ධ. එලිපිටවිෙන ඇතම් තම හැංගිල වැඩ මේ දම්සල් හැගිලවැ. ඒෙම හාරමහ දේවිල් ඇල්ල තමයි අපේ ට බංකුලොත් කර. චන්ද්‍රිකා ඇවිල්ලතමයි අපේ මේ එහපැත්තෙ කඳගන්නේ එහ පත්තේ වැලිසර ලක්ස්ප්‍රේක ඉසර ලක්ස්ප්‍රේක් හ් දයිත මේ රජේට අපිට අයිති වදතිමුුණ. දැංකාට දයිත. හැරිජය වර්ද. කව්ද හැරීට දුන්නේ. චන්ද්‍රකා මතකද. චන්ද්‍රිකා සුනේතරල අනුරල පොඩිකාලේ හැරිගේ ගෙදරැඇවිල්ල මාමණ්ඩික ගෙදරැවිල්ල සෙල්ලන් කරන. හැරිතම වඩාගරන්න හෙම. ඒ උදව්ටතම චද්‍රිකා දුන්නේ. ග අපගේ බූදලි වගේ ලක්ස්පේක් අද රට ංොලොත්වෙ ලති නෙවයින්නේ. මදකතු අරට. ඉස්සර ලක්ස්ප්‍රේක කියන්නේ ලංකාේ හොදටම කිරිපිට නිෂ්පාදනය කරපු නිෂ්පාදන ආයතනය. අද රටහිමි කල්ලති. වයන්ගොට වේටෙක්සක මුකන්දන්ට වික්්‍ය කවද. චන්ද්‍රිකායයි. පූ ගොඩ පේහකම්මල තුල්ලිරිය යවක්තුොම් විකුල්ල දැම්ම කවුද. චදරික. ඒ පටන්ගත්ත පටන්ගල්ල තමයින්න. අද අපේ සියලුම නිෂ්පාදන ආයතන අපිට අහිමිවෙලාති. ඒකම තමයි රනිල් කරන්නෙක් නේද. ජයි පාරිමනියන්. රනිල් ප්‍රමදාාසල ජයාරලගේ ප්‍රතිපත්තියනේ චන්දිකායිවිල්ලා අර ියවෘර්ත හර්ථකේට මානුසීයමූුණුවරක් කිය එහම යාවෙන්නේ. මනුසයමුමුණනුවර මොකද අර පරණ විකිනිල්ල වෙනස් විදියට. විකුණ නෑ කල්ලා විකුණුණෝ. රනිල්ගේ වැඩේ තින වික්ුණ නෝ කෙල කුණනේ ආජ පක්සල නෑ අපි විකුණන්නේ. විකුණරනෑ කෙලවිකුණන. රනිල් විකුණ නෝ කලවිකුණ. ඔච්චර වෙනස් සජක්ක්‍ය මොකක්ද වෙනස් ඒත් තිච්චරයින. ඉ ප්‍රතිපත්තියකයි. ඒේකම තමයි රණවික්‍රම සිංහ දැන් ටෙලිකොම් එක රක්ෂණය තවත් නි්පාද නායතනයක්ක ච් මල්ෝ එකක කිරිපිටි නි්පාදනය අප දැනට ඉතුර වෙලාතියනෙක් NDබ අපේ සත්තු නි්පාදනය තියෙ එක ඒටිකත් අමුල් කොම්පැනටවිුුණ. ඒ විතරක්කය සුද්ධගය කාලෙ. අවුරුදු එක්කසිය හැත්ත නමයකට විතර කලින් හදපු. ඇත්තටමඒකාලේ ඒවාලගේ මෙස්සකක්. ඔය විසුම් පාය කියලා කිය. ෙර හමුදාවේ ුසස් නිලධහරගේ මෙසකට පාවිච්චි කරේ යටත් තිජතකාල. එගුල්ලො හැද ඒකට පස්සේ අනු බණ්ඩාණයක හෙම හිටියේ කතානායක නිලනිම සුම්. කොළඹ දෙකේ තියෙන විසුම් පහයි. දැම් මෙන්න ඒ ප්‍රරදා නාගරක සංවධන අධිකාරී ගිය දෙසැම්බරල ගවසුමක් අස්සං කරලා ඒක විකුණන්න පෝටලෙකට. රජේ තක් සේරුව රුපියල් බිලියන නමයයි. විකුමහන්නේ රුපියල් බිලියන හතරයිදසම පහත්. රජේතක්ෂේරුවමතින බිලියන නමේ හතර දසම් පහටිුණ.යි මෙචර විුණන්ඩ මේ ගල්ලො කෑදර විකිිනිල්ල ඇස්ස තමයි කොමිස්තිී. ඒන මේ ආහපකමන් ටෙලිකොම්ම එකක රක්ෂණයමල්කෝ විකුණන් විකුණන ඇමති අට විකුණන ප්‍රධහන වක් නිලනාාරිියට ඒ විකුණ ඩීල්ලක ඇතුළේ කොමිස් කුට්ටයක්න. මතකද කතලේ සීනි ෆැටටරිය කන්තනයේ සීනි ෆැටටරයේ ඉතුරු වෙලා තින යකටික වික්ුණු අන්ඩ කියියන්න. කවදේ මෛත්‍රපාල සිරිසන මහත්තයාගේ. ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානය. ජනාධපතිගේ දැන්ඉන්න සාගල රත්නායකන් රණනිල්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානයක් සාගල් රත්නයි. ගෝටාබේගේ හිටියේ යෝසිත රාජ පක්ස. ආවේ බලට පවුලෙක්කේ කවරුවත් ගාව ගන්නවත්නයකි. පටන්ගත්තම අයගේ පුතාවදාා න. ඒ විදිහට මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධපති කාරය මණ්න්නල ප්‍රධානය අද සාගල වගේ. හෙටපු මහනාමතමයි අර කොළඹ ගැරිජ්ජකක් ඇතුලේ පෝටල ගරිජ්ජ ඇතුලේ ල්ිගන්නකොට අල්ලස් කොමසම මාට වුේ මනවිකුණට ගිල්ලද. කන්තලයේ සීනිිකර්මාන්ත සාලාව ඉර ච්ච යකට ටිකවිකුණට. ඒකාලේ චෙක්ර ජනරජයෙන් අපිට ආදාර හම්බිච්චන්තලේ සීනිකර්මාන්සාාලා. එදා අපි සීණි කර්මාන්ත සලාේ සීන නිෂ්පාදනය කරන. කන්තලේ හිගුරාණ සීන ෆෙක්ටලින් අපේ රටරවශ්‍ය කන සීටික හැදක්. ැන් පරණයට ටිකත් කුණු කොල්ලට විකුල එක නුපපගවග. ඉතින් අපේ රට වැටෙන් ප්‍රධාන හේතුව මෙන්න නිෂ්පාදනය නැතිවෙච්චිේ. නිෂ්පාදනය නැතිවෙලා නිෂ්පාදනය වට්ටලා මේ රොත්ත බුරුත්්ත පාලක ඔක්කොම ඇවිල්ලා අන්තිමට කරේ මොකදද අපේ නිෂ්පාධනආර්ථිකය සම්පූර්ණයෙන්ම අපෙන් ඇවැත් කර. ඕල දන්නවා වට්නාමි ලංකාවේ අවුරුදු ති්‍යයක්ක්වෙ තර යුද්ෙක හිටිය. වියට්නාමිත් එහෙම. ඇමරරිකන් කාරයෝ බෝම්බදානෝ ගුවනින් ඇවිල්ල ඇනහ. ගරිල්ලා යුද්ධකනේ විේට්නාම් කට්ටි හිටි ඉගනකෙන ඇතින. නාම් යද්ධ හොමද ජෑග්‍රහණය කර කිය. අදත් ග්‍යාම හැනොයිවල යුද නිියසියියම්ක තිනු අමක කාරයගේ ගුවන් ෑන කොහමද ගරිල්ලා බටයෝ වැට්ුවේ කිය. ඒ ීරත්වය පෙන්න්නනු. ඒ වියට්නාම අවරුදු තිස්කානක් යුද්ධ කරලා ආර්ථික හොඳටම වැටල තිමුල. එදාශටමසේ අනු තුනෙ වට්නාම කර්මාන් ඇමති යනවා ලංකාවත්. ඇතුරට අනිල් මෙහෙ ඇමති. ඒ ඒ එන්නේ ඒකාලේ ලංකාවේ ආර්ථිකය. යෝජන කලා පහදලා මහ කොළොඹ කොමිසම පිහිටවෝල ආර්ථිකය යම් වෙනස්කම් පටන්ගත්ත වෙලා. වියට්නාමේ කරමාන්තෑම තියෙනවා ලංකාවේ රනිල්ගෙන් ඉගෙනගන්න. කොහොමද B.. සෝන් දැම්මෙ කොහොමද මහකොළොම්ඹ කොමිසම පිහිටවේ ඒව ඉගෙන ගණඩේන. ඒගෙනගණ්ඩේ අප වෙනාවේ අපේ ලංකාවේ අපනයි නාදායම අවුරුද්ධකට ඩොලර් බිලියන තුනයි. වට්නාමේත් අපනයි නාදායම ඩොර් බිලියන තුනයි. ඒ කියන්නේ එතකුට ඒගුල්ලොත් අපි එක සමානව හිටි. තින් අපෙන් ඉගනගත්තා කියලා අපෙන් විතරක් නෙමෙහි. විියට්නාම් කට්ිය ලෝකෙ හැමතනම රටවල් ගහිල්ලා ඒ රටවල් කොහොමද දියුණු කරන්න කියලා ගෙනගත්. ගෙනගෙනෙල ියට්නාමට ාවේ නික වෙච්ච ක්‍රමයත් වට්නාමේ පටන්ගත්. ඒ ලංකාව ක්‍රමිත් නෙමෙයි. රුසියාව ක්‍රමිත් නෙමින් චීනක්‍රමිත් නෙමේ. වට්නාමට් ආමේික වෙච්ච ක්‍රමත් විියට්නාමේ ආර්ථකයෙන් නිෂ්පාදනය මත නගසසිටන්නන සැස් ක්‍රියාත්මක. එම ක්‍රාත්ප කරලා අද වටනාමේ අපනය නාදාෑම අවුරුද්ධකට ඩොලර් බිලියන තුන්සිියතිස් හයයි. ලංකාව අපනෑ නාදාෑම අවරුද්ධකකී ඩොර් බිලියන දොළහයි. අපි බංකොලු. අපේ ආර්ථිකය දිහා බලල්ලා විියට්නාමට ගෙහිෙල්ලා වටනනාම් අය එහ ආර්ථිකය හැදුව. ඒ හැදුවේ නිෂ්පාදනය වගේම වංචාම හොරකම දූසනය නැතු. දැයිිය ප්‍රදවල දකිින් ඇති. කොරුණ කාලේ. වනාම සෞඛ්‍ය ඇමතිවරයා වංචාවක් කරලා චෝදනාවක් ලැබුව නඩුවක් ඇහුව දැම්ම මාසකට කලින් වට්නාමේ හිටපු සෞඛ්‍ය අඇමතිවරයට අවුරුදු දාහත්තක හිර දඩුවමත්තු. එහෙම වංචා දසන අහුනොත් දෙන්න තිෙන දඩුවන් ඇමතියට කියලා බලන්න නැතිනු. ලංකාේ සෞඛ්‍ය ඇමතිය ඉතිං ඔේ ඇසේට ඇසගේටන පිළිකා මාරාන්තිික පිළිකා රෝගට ගෙන ගේන එන්නතුරුත්ම හොරකම් හොර කලනි දෙල්ලින්න්න. ොරකං කරප අඩුමකන මේ පාල බ බොක්වක් අදනයක මු හොරග කරන්න මිනිස්සුන්ට විදින මාරාන්තික පිළිකාවට දෙන එන්නතන තොරගන්න. අන්තිම මානුසික. හොරකමත් මානුසිකව කරපක් එහෙමත්නෑ. දඩුවන්නේ මොන ඇමති අට දඩුවන්ද නෑ. දුන්න දඩුවම කෝස්්ටිලියාවේ හෝටලෙන් පැනපු වෙලාවෙන්න. මද කකුලේ මැනික්කටුව පිපුරුවන් හදිේ ෆ්‍රෑකට දෙකට තර පුතාදූගෙනාව හෝටලිට් මිනි කලබලුන පස්සදදුරින් පැ. වැටු ඇයි පැනකන එක දන්වන. ඒ වැටිච්ච වෙලාේ මැනිික් කටු පිපුරු ඇතුට සෞඛ්‍යම තිනෙමි. ඒ මැනික්කටු හදන්ඩ විතරක් ොච්චට වේදන් කරාද එක්කෝට නමලක්ෂයක් ජතිප ර ලින් මහිද රාජපක්ස කෙහිලි රමුක්ල්ලගේ මැනික්කටු හදන්ඩ ප්‍රේෂණනකට යව. ද. මැනික්කට පරේෂනකට පේ සන්ල ජාධිප ර ද වා දි ොල් ද සැබල්ලු නි ධරන්න ීවිත කාල සන්ද කකු ැයක් හැඩි. සමරලාවට ලොක උපරේෂන් කරන්ඩ වෙලා ජන දෙපති අරුදලෙන් කෝටික්ක හම ිලතිනවා. හැබැයි අරකුල්ල හද කකුල කැඩිලත් දෙමෙහි මැනිික් කටුව පුපුරල. එක්කෝටි නමලක්ෂය. වේ නාස්තිකාරවියද. විියට්නාමේ සෞඛ්‍යයාමති අහු එච්කමන් දෙනව හිර දඩුවම අවුදු දාහතයි මේ සෞඛ්‍යමති මකුත් දැවඉන්න. දනුවම පරිසරැමති කහුදිප් පොඩිගාල් ලැක අයටට පස්ස. තවයිඇමති කමත්ද. ගහපං වැලිවෙල්ලනු පස් නේ කියන්න. මේ මෙහම රටක් හදන්නඩ බෑ ඇති වවිියට්නාේ දියුණු වෙන්ඩත් අපි බංකොලොත්ෙන්ටත් හේතු හරි පැහැදිලි ඕකට බන්ුල ගුණවර්ධනගේ ආර්ථක විද්‍යාවේ උන්ඩු පුච්චාය උන්න්න. න මේ හරි සරලදී වල. ඕක මාප්‍රා නාර්ථික විද්‍යාවක් ඕන දඕක තේරම් ගන්න නෑ. මේක තමයි රට වැටෙන්ඩ හේතු.විියට්නාමේ සනස්මකට අනුව කොසිකරර්මි තරක් නෙමින් හැනෝ ගුවන්තොට පොල බහින කොටම එයා පොට්ටක වටේ තියන්නේ කුමරු තමයි කුමරල වැඩ කරම. ඇබැයි කුෂිකරමෙන් සාම්ප්‍රදාායකින් විරක්නම විට්ටාම තිදුණ. අද වෙනකොට ලෝකයේ කාර්විික නිෂ්පාදනය විසෙමෝ අපේ ජංගම දුරකතන්න. මෝබයිල් ෆෝන්නල හැම චිප්පෙක්ම. ඒ පුංචි පුංච උපන්ගොක් කොමහදන්නේ වවිියට්නාමේ වියට්නාමෙත් වියට්නනාම කාන්තාව. සයට අසුව. වේට්නාම් කාන්තා ශ්‍රමයතවයි ඒ පුංචි පංචි කාර්ික නිෂ්පාදනලට ොදලතිී. එහ ියනම අද ලෝකයේ වේගේ මාර්තිික වශයෙන් දියුණන රට. තයජකකිව. මරිකා යජකයෝ චීන යජකයෝ 500 හොද මමායජකයෝ පොරකන වියට්නාාමට එම ගන්න නෑ මද පොරයක්ති පොලිමක්. අපි එඩ කියීනෝ එන්ඩ කියන එකෙක් එන්න. එන්න කියනකට මහනෝ බැසිල හෙම ඉන්නවද කියලා. නෑ බැසිල් නෑ දැන්ඉන්නසාහගල කීපු ගමක් එන්න. බැසිල් ඉස්සරහිට දැන් බැසිල් ටාදෙශවෙල නිසාගල වත්නයි. අනෝ පුළුවන්ද වැටකරයි පැදැන් සාහල්ල කියල හදක් ඇල්ල න්වේ ඒ හපුගම 500 හැරන. ංලදේට වියට් හමිට වෙනකොහහිට අපිට එන්නේ නෑ. පෝට් සිටි නෙමයි මොන සිටි හැදුවත් කඩ මෝද ආයෝජකය බලන්නමනවාවද දේශපාලන ස්ථාවරත්වේ තියෙනවද වංචාව දූෂනය හොරකම නැද්ද යට තැල පහසුගන් හොඳයි. තොයිටික තියෙනවා නම් ආයෝජකයයිනුම්. අද එන්නේ නෑ. අපි බංකොලොත් වෙලා තියෙන්නේ මෙන්න මේ වැරද්දි ආර්ථික ප්‍රතිපත්ති වැරදිී ආදර්ස්ශ නිසා. එනිසා මේරට හදන්න නම් අපි මේ පරණ නුවච්ච ක්‍රමය වෙනස් කරන්ද මුූ. ඒක තනිපුද ගලි ගොඩට කරන්න බේ. බොරුවට නකක් නද ගෝට අාවුත් මෙහෙම කරනවා කියලා කයිවරු ගල නෙහද. වැඩකරන අපේ විරුවා කියලා කරේ දැක්ක නන. අපි කියන්න අනුතිසන්නක සෝදරයට තනීම් හිම කරන්න බේ බොරු කියන්ඩ උන්නේ නන එහම තනියෙන් මේ ආර්ථකයක් ගොඩදන්න එහන් තිෙන්ඩනී මොහකරී මැජික් බලයක් ලෝක කාටවත් එෙම මැජික් බල නෑනේ. අර කෞද ෑනු ඇල්ල පල්ගිඩිය කෙලින්ි කරනවාගේ ර්ථකය කිලි කර එහෙම ක්‍රමයක් නෑ. ඒක ඕනම රටක් චීනයද කරයාාවද ජපානේද මැලේසියාාවද ඇමරිකාවද ලෝකයේ දියුණුවයි සම්මත නැගරහි රටවල් බටහි රටවල් මොනප කලාපොලල්ට අයිති රටක් වුණුුවත් ඒ රටවල් දියුණු කරලා තියන්නේ සාමහික කණ්ඩයම් ක්‍රමවේදයක්කාම නායකත්ව පුද්ගලය කින්නො එමනතු බැෑනේ නෙද. හැබැයි පුදගලය වටා ගුණවෙච්ච මහත් දැවන්ත නායකත්ව බලෑනියක්තිී. එස අපේ ලංකාව මේ වැටිච්ච ලංකාව ගොඩගන්න අපේ කණ්ඩායෙන් මිනිස් පෞර අපි ශක්තිමත්තු ගොන්නක. ඒේකට තමයි රටේ ජනගහනින් බහුදුරයක් පච්ච කාන්තා බලෑනියෝන් රට හදන්න ට ගොඩනගඩ නෑ. ගොයි බලෑඇනියෝන් දීවර බලෑනියෝන් තරුණ බලෑනියෝන් තරුණු බලෑනිය තමයි නව නිෂ්පාදන. නිර්මාණ සීලීි අලුත් දේවල් නමුත් පාදනයන් රට දෙකතු කරන්න. දීවරයා කම්කරුවා ගොවයා නේද. කාන්තාව එවගේම අරකිවේ ආසිං මුහදින් ගොඩබිමින් මේ රට ගොඩරඟන ඉළඟ බලෑනිය තමයි මේ ඔබ විශ්නාාමික ත්‍රවිද හමුදා සාමහිෙකි. විශ්ඨාමය නැතිකට්ටියත් මේකට අයිති එකටි හදවතින් ඉන්න පයුකෙන් අමරු ඉන්නේ නෑ ඒක ඔබල දන්නවානේ. ස්‍රවිධහමුදාවේ දැංරාජකාරී දෙන සාතිසේ බෞතරය හදවතින් ඉන්නේ මාලිමාවත්තෙක් ඒක ඉතින් කෞද අපේ ලොක්කා සලේ දන්න. සුරෙ සලේ දන්න. සුර සලේ දන්න හින්දා සුරේ සලේ ආණ්ුවට රිපෝට්ටකක් දෙනවා මේක වෙනස් කරන්න නම් මාලිමාවත් එෙක් එකතුල ඉන්න විශ්‍රාමික හමුදාකට්ටියක් එතනින් කඩ්ඩ වැඩ පිල් වෙලක් හම හදන්නකි. රිපෝට්ක දීලත් මාස පහක් විතරව ො මිට මි. සලේට හදවෙල න්න දීපු රිපෝට් එකට අනුආන්ු ඩ කරන්නන්නේ. සලට අහකන ඉන්න මේ කියන්නේ. සලේ හිතන්න අපි දන්න කියන්න. සලි රිපෝට් හැදුවට ඒවා ක්‍රියාත්ප කරට වෙන්නෙ මේ දේපාලන නායකත්තත් එක් නහෙ. දෙෙකුල්ලු බයි වෙලා ති. මේ ත්‍රිවිදහමුදා සාමෝහිකය ඇත්තටම මීටලින්. මීට කලින් ලංකා විත්‍යහාසය කවදාකවත්. කිසිම දවසක. දේශපාලන ව්‍යාපාරයක්කක මේ වගේ මහා විශ්‍රාල පිරිසක් එකතු වෙලා නෑ. මේි පළමනිමතාව මාලිමාවත් එක්ක එකතුවෙච්ච ඒක මහා දෙවන්ත බලයා.